ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් නැවතත් බොහෝ වෙදගත් විශේෂ තොරතුරු ටිකක් තමයි අරගෙන ආවේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දැනට යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න නැතුව බෙල් බටන් එකත් ඕල් සෙලෙක් කරන්න එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ ඒ වගේම මෙන්න මේක සවස දාන පුවත් උදේ දාපු පුවත් ඔබ තාම බලලා නැත්නම් ඒකත් ගිහින් බලන්න විශේෂ වෙදගත් තොරතුරු තියෙනවා මොනවද මේ පොත මොනවද ලියලා තියෙන්නේ ඩොමස්ටික් වර්කර්ස් ගෝ සේවකයන්ට මෙච්චර දඩි පොතක් තියෙනවද අපි වෙනුවෙන් නීතියක් ක්‍රියාත්මක කරලා ඒ වගේම පරුවානියා ප්‍රදේශයේ මරණය සම්බන්ධ චූතිතයා දීපු කට උත්තර මගේ රහස් වීඩියෝ එකක් තියාගෙන බය කරා ඒකයි මම පිහින් ඇනුවේ ඒ වගේම මෙන්න මහබෝලා ප්‍රදේශයේ වාහනේ ටයර් එහෙම පාවිච්චි කරලා ජිම් එකක් හදලා තියෙනවා විදේශිකයන් දැනට ඔතනත් වැඩලීමක් සිදු වෙන්න යන්නේ. විදුලි සෝපාන කුටිය ඇතුළේ බැටරි එකක් අරගෙන ගිය පුද්ගලයාට වෙච්ච සිද්ධිය අන්තිමට ඉතුරු වුණේ පිලිස්සුණු මලසිරුර විතරයි. ඒ වගේම පාරේ අයින ගස් පැලවල් වලට වතුර දාන්න ගිය නේපාලිගේ එක කකුලක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. බලමු සියලුම තොරතුරු ටික. කාලගුණ වාර්තාකරු ආදිලල් සාදුන්. කොයිටට තව ටික කාලයක් තුලත කාන්තාරවල ගස් පෙළවල් හිටවලා නැත්තම් ග්‍රීන් කුවෙට් ගෙනාවේ නැත්තම් කොයිට රටේ ජීවත් වෙන්න හරි අමාරුයි ලොකුම ප්‍රශ්නයක් කාන්තාරවල ගස් හිටවන්න ඕනේ හරි ඕකේ නමුත් දැන් මේ නගරය ඇතුළ ගොඩාක් තැන්වල ගස් වේලිලා තියෙන්නේ වතුර නැහැ මේ ගස් පෙළවල් වලට වතුර දෙන සිද්ධිය ගැන කියද්දි තමයි අනිත් සිද්ධියත් එන්නේ බලන්න. නලේ ගුඩ් මෝර්නින් ඔව්වනේ ටැංකර ගිහපු නේපාලියේ කකුල කැල්ල කුවේටේ කැල්ල පිටිපැත්තෙන් වද්දලා මල්ලේ වාහනේ අර ටැංකර ගෙල්ලා පිටිපැත්තෙන් යන්නේ වතුර ගන්නට පාන්දර. මේ යද්දෙන් ටැංකර එක පිටිපැත්තෙන් ඇවිල්ලා කුවේටේ දැක්ෙන්නේ නැතුව කෙලීම ටැංකර ගස්සෙම අර කකුල කපලා මේ දණියකින් කපන්නේ කකුලන්. මේ පැය දෙකක් විතර දඟලන කුවේටේ වාහනේ තයින් ගලන ටැංකරේ පිටිපැත්තට ඇමිලා ඇතුලට ගිහිල්ලා. ඔන්න තියෙන වීඩියෝ එක බලන්නකෝ. ඕනවලින් ඉන්සුරස් එක මෙඩිකල් ඉන්සුරස් එක ගිහා ඊට පස්සේ කොහමද උසාවිය යනනේ කේස් එක උසාවිය ගෙල්ලලා ඉතින් කුවේටේකින් ගවන්දියක් දෙයිදි මොනවද දුන්න තැන නෑ කකුලක් නෑ නේද කකුල කපන්න කියලා නේ තියෙනවද අද කරක් කරලා කපයි කුරේෂන් කළා මේ කකුල අයින් කරන්න ඕවා ඉතින් කම්බැනනොත් ගන්න දෙයි මේ අර කුවේටේකින් උත්තරගෙන ඉතින් උසාවියෙන් බලලා ඒකත් ගන්න දීලා ඉතින් ඌ යවයි ගේ රටට මෙච්චර තමයි වන් ඉතින් අපිට වුණා තොත්තර තමයි අනික ඉතින් ඌට වන්දියක් ගෙවන්න තාම ඉතින් ඌ ඉස්පිරිතාලේ නේ ගෝඩියා තා ගෝඩියාත් මේ ස්පිරිතාලේ වැදුණා ඉතින් ලූට් වෙන වෙලාව ඉඳලා වාහනේ ගෝත් ගෝඩියාත් ස්පිරිතාලේ අකොල්ලත් ස්පිරිතාලේ තමයි. ඇත්තටම වීඩියෝ එක බලන්න බෑ. කකුල සම්පූර්ණයෙන්ම චප්ප වෙලා තියෙන්නේ. මෙයාගේ වැරද්දක් නෙවෙයි ඉතින්. මෙයා පාරේ අයින හිටගෙන ඉඳලා දිනවා බවුසර් එක පිටිපස්ස අර ගස් පෙළ වලට වතුර දාන්න කෙනෙක්. නමුත් නිදිමතින් හෝ නැත්තම් ෆෝන් එක බලාගෙන හෝ ඒවිල්ලා ගෝඩියා තමයි හැප්පිලා තියෙන්නේ. ඔය හප්පලා තියෙන්නේ ඒ වුණාට බලන්න පෑ දෙකක් ගියාලු එයාව එළියට ගන්න. දැන් කකුල ඉවරයි. කකුල අයින් කරන්න ඕනේ කියනවා. පව් ඇත්තටම. ඒ වගේම තමයි මම නිරන්තරයෙන් මතක් කරනවා නේද? පාරේ අයින හිටගෙන ඉන්නකොට පරිස්සමෙන් බස් එකක් බලාපොරොත්තුෙන් හරි ටැක්සියක් අල්ලන්න හරි පාරේ අයින හිටගෙන ඉන්නවා නම් පාරේ අයින ඇවිදිනවා නම් පුළුවන් තරම් පරිස්සමෙන්. කනේ හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන නැත්තම් ෆෝන් එක බලාගෙනම ඉන්න එපා. පාරේ එන වාහනවල ගැනත් චුට්ටක් බලා ගන්න. එක පාරම කඩාගෙන එයි සමහර වාහනවල. එහෙනම් තමයි පරිස්සම් වෙන්න ඕනේ. බ්‍රෙසිල් වල ඩෙන්ගු අවදානමක්. බ්‍රෙසිලේ රෝපොස් වෛරසෙන් පළමු මරණ වාර්තා කරයි. ඒ වගේම රට පුරා පැතිර යන ඩෙන්ගු උණ රෝගයට සාමකාමීව ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා මරණ 4824ක් තහවුරු වී ඇත ඩෙන්ගු වලින් බ්‍රසිල් වල ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ ගස් පෙළවල් තියෙනවද කොයිටි ගෙවල් වල ඔයාගේ නිවස කාමරේ හරි මදුරන් දකින්නවද පරිස්සමෙන් ඩෙන්ගු කියන්නේ අවදානම් කොහොමද කියලා බලා ගන්න කොච්චර දෙනෙක් මිය ගිහින් තියෙනවා කියලා ඒ වගේම මෙන්න මේක නම් ඇත්තටම මහ විනාශකාරී සිද්ධියක් බැටරි එකක් චාර්ජර් දාපු බැටරි එකක් අරගෙන විදුලි සෝපාන කුටියට යන පුද්ගලයාට මොකද්ද සිද්ධ වෙන්නේ සිදු වුණ දේ මෙන්න බලන්න
සාමාන්‍ය බැටරි එකක්. බැටරි එකක් ගෙනල්ලා ලිෆ්ට් එක ඇතුළට යාගොඩ වෙනවා. විදුලි සෝපාන කුටිය ඇතුළට ගිහිල්ලා දොර වැහුවා. වැහුව ගමන් මොකද්ද වෙන්නේ? එකපාරම දුම් පිටත් වෙලා පිපිරුණා. පිපිරුණා කියන්නේ ගිනි ගන්නවා. අන්තිමට පිලිස්සුණු මලසිරුර තමයි එළියට ගත්තේ. එළියට ගන්නේ අපි පාවිච්චි කරන විදුලි උපකරණ. අර තමයි අපේ මොබයිල් ෆෝන්, අපේ හෙඩ්ෆෝන්, අපි පාවිච්චි කරන අර හෙඩ්ෆෝන්, ඉයර්බඩ්ස්, ඒක චාර්ජර්, පවර් බැංක්, මේ වගේ විදුලි උපකරණවල කොයිතරම් භයානකයි කියන එක ඔබට තේරෙනවා ඇති. මේක බැටරි එකක්, චාර්ජර් බැටරි එකක් තමයි මේ අරගෙන ගියේ. මං හිතන විදිහට අර ඉලෙක්ට්‍රික් බයික් වලට දාන බැටරි එකක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න බලන්න, මේක තමයි අපි හැමදාම කණේ ගාගෙන ඉන්නේ, සාක්කුවේ දාගෙන ඉන්නේ, නිදා ගන්නකොට ඔහොමම ඉස ළඟම තියාගෙන නිදාගන්නේ. සමහර අය හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙනම නිදාගන්නවා, චාර්ජර් එක දාලා ළඟම තියාගන්නවා, පවර් බැංක් ටික අරගෙන ඔහොමම බෑග් එකේ තියාගන්නවා, ෆෝන් එක ඉතින් එක එක තැන්වල තියාගන්නවා. කරුණාකරලා පරිස්සමෙන් දැනට ඉස්සරහා වගේ නෙමෙයි, දැනට තියෙන විදුලි උපකරණ වල ටිකක් අවදානම්, භයානකයි. හැමෝම දැන් නිෂ්පාදනය කරනවා, හැමෝම දැන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා, හැමෝම ළඟත් තියෙන ওই වගේ දේවල්. ඒ නිසා අපිට හිතාගන්න බෑ කොහොමද මේක කොහෙන්ද ආවේ, මොකද්ද, කවුද නිෂ්පාදනය කරන්න කියලාවත් අපිට හරියට හිතාගන්න බෑ. බයයි. කැමැත්තට, තමන්ගේ කැමැත්තට, තමන්ගේ උගත්කමට ඕන කෙනෙක් දැන් මේ බඩු ඉලෙක්ට්‍රික් බඩු උපකරණවල නිෂ්පාදනය කරලා බෙදා හරිනවා, විකුණනවා. චුට්ටක් පරිස්සමෙන්. ෆරුවානියා ප්‍රදේශයේ ඉන්දියානු ජාතිකයෙක්ගේ මලසිරුරක් සොයාගෙන තිබුණා පගේ දවස්වල. එම අදාළ සැකකරුවා, වැරදිකරුවාව අත්තරමට අරගෙන තියෙනවා. එම පුද්ගලයා දීපු කට උත්තර. වින්දිතයා විත්තිකරුට පහර දී ඇත. ඔහු චාරූපගත කර වීඩියෝ පටය ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කළේය. එයාගෙන එයාගේ සම්බන්ධ මොනවහරි රහස් වීඩියෝ එකක් එයාගේ අතර ගීලා අනිත් එක්කෙනාගේ. ද මෙයා හැමදාම මෙයා තර්ජනය කරනවා, වීඩියෝ පළ කරනවා, ෆේස්බුක් එකේ දානවා, ටික්ටොක් දානවා කියලා කියපු වෙලාවේ මෙයාත් සල්ලි දීලා තියෙනවා, එයාට පුළුවන් තරම් සහය දීලා තියෙනවා. නමුත් බැලුවා හරි කියන්නේ කෙලින්ම පිහියක් අරගෙන කියලා ජීවිතය අවසන් කරලා දැම්මා. පුළුවන් තරම් පරිස්සමෙන් තමන්ගේ වැරදි හෝ නිවැරදි හෝ වීඩියෝ අරවා මේවා ෆෝන් එක ඇතුළේ තියාගන්න එපා. ඒ වගේම යම්කිසි සම්බන්ධවල් නිසා තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. තමන්ගේ පාඩුවේ මේ රටේ වෙලා හම්බ කරගෙන පාඩුවේ ගියා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එනවනම් හම්බ කරන්න, එවිල්ලා හම්බ කරගෙන යන්න. අමතර දේවල් ඉතින් අර එහෙම එහෙ රින් ගන්න, හංගන්න ඒවට යන්න එපා. ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි පරිස්සමෙන්. ඒ වගේම තමයි සමහර වීඩියෝ චයාරූපවල් ඔයාලට ගන්නත් බෑ. ඒ වගේම සමහර දැන් අපි TikTok දානවනේ, දැන් මාමා බාබා කියලා අර සමහර ඌ රඟපාන්නේ. ඒ වගේ දේවල් කරන්න එපා. පහුගිය දවස්වල ආසියානු ජාතිකයන් 3 දෙනෙක් අර බාබා ගහනවා වගේ, බස් ටිකට් දෙන්න නැතුව යනවා වගේ, අර වීඩියෝ කරපු පුද්ගලයන්ට පොදුවේ නඩුවක් පවරලා තියෙනවා කොයිට ජාතිකයන්. මේ අය අපේ නාම කැත කරනවා කියලා අනිවාර්යෙන් ඔන්නවත් අත්තරමුණ ගනි. බාබා ගෑඳුම්, මාමා ගෑඳුම් අරගෙන, කණ්ණාඩි අරගෙන, සපත්තු අරගෙන එහෙම වීඩියෝ දානවා නම් චුට්ටක් පරිස්සම් වෙන්න. නැත්තම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. මතක තියාගන්න. මෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අල් අදාන් රෝහලේ අලුත් ගබඩාවක් විවෘත කරයි. අනුග්‍රහය අධිකරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය අහමද් අබ්දල් වහාබ් අල් අවාදි මහතාගේ පැමිණීම සහ විවෘත කිරීම. මුළු කුවේට් වලම මෙන්න මේක තමයි මහ විශාල ගබඩාවක්. සෞඛ්‍ය උපකරණවල් සහ ඖෂධ සම්පූර්ණයෙන්ම ඇතුළත් වෙයි. බිස්මිල්ලා රහ්මාන් රහීම්. مبنى المستودعات الطبية في مستشفى العدان والمخصص للتخزين الاستراتيجي للأدوية والمستهلكات الطبية يعتبر جزءا رئيسيا من مشروع مستشفى العدان الجديد، ويأتي تعزيزا للبنية التحتية الصحية بما يتماشى مع رؤية الكويت لتحقيق التغطية الصحية الشاملة وتقديم خدمات طبية متميزة للمواطنين.
يأتي افتتاح مبنى المستودعات الطبية ضمن الخطة الاستراتيجية لتعزيز المخزون الدوائي في البلاد، حيث تغطي هذه المستودعات منطقة الأحمدي الصحية بسعة تخزينية تبلغ 11000 متر مربع و8000 وحدة تخزينية بارتفاع 14 متر. المساحات التخزينية مقسمة بطريقة علمية دقيقة لتشمل الأدوية والمستهلكات الطبية، بالإضافة إلى غرف مبردة وغرف مخصصة للمواد القابلة للاشتعال. ونسبة التخزين المستخدمة الحالية تبلغ 77% من إجمالي سعة المخزون. هذه المستودعات بزيادة عن السعة التخزينية السابقة بنحو 35% تتضمن نظم التخزين عالي الكثافة VNA، وهي من أحدث نظم التخزين التي تتيح مضاعفة الاستفادة من المساحات المتاحة. شكرا لكم جميعا ومع أطيب التمنيات بموفور الصحة والسلام. ජහර ආණ්ඩුකාර ප්‍රදේශයේ අවසන් නිරීක්ෂණය. මහනගර සභාව විසින් සියලුම නේවාසික ප්‍රදේශවල සහ ගොඩනැගිලිවල වැටලීම ආරම්භ කරලා දැනට අවසන් අවස්ථාවට එවිලා තියෙනවා. නඩු 46ක් සහ අනතුරු ඇඟවීම් 358ක් වාර්තා වී තියෙනවා. මෙන්න ජහර ආණ්ඩුකාර ප්‍රදේශවල بلوانترام باريس من واحد نقرأ سباوة تلي مهندس يوسف عبيدي البدالي مدير محافظة الجهراء بالوكالة ومدير إدارة التطوير والمتابعة الهندسية في بلدية الكويت. حاليا نقوم بتكثيف الحملات على العقارات المخالفة للاستثماري، سواء كان في السراديب أو في المعلقات. هذا استكمالا لعملنا السابق، وحاليا نقوم بتحرير محاضر مخالفات، وقريب إن شاء الله يتم إرسال هذه المحاضر إلى الإدارة القانونية. هذه أحد العقارات اللي تم إزالة، طبعا هي ناتج إيجابي للحملة اللي قمنا فيها خلال حملتنا السابقة اللي في الأسابيع اللي فاتت. قام مالكين العقارات بإزالة جميع المخالفات اللي موجودة عندهم، سواء باستخلالهم للسراديب أو تسكير المعلقات. هذه أحد الإيجابيات اللي حصلت مع تطور نظم المعلومات في بلدية الكويت، اللي عطتنا إتاحة للتواصل مع المالك عن طريق إرسال شعارات سهل بشكل مباشر للمالك. كذلك النظم الإلكترونية حاليا صار ربط ما بين وزارة العدل والبطاقة المدنية لاستخلاص جميع المعلومات من آخر مالك وجميع ورقم البطاقة الرقم المدني للمالك، وجميع هذه يتم استخلاصها وتعبئتها في المحضر المخالفة. نيكان تيبيكا انستغرام تالا ويديكي واقي تماي من متر ميلاديني මහවුලා ප්‍රදේශයේ මෙන්න සමහර විදේශිකයන් එකතු වෙලා එක තැනක් හදලා තියෙනවා. ටයර් වාහන ටයර් අරෝම ඒවා තියලා ජිම් එකක් විදියට හදලා තියෙනවා, ක්ලබ් එකක්. මෙන්න ඒක සමහර පුද්ගලයන් කිව්ලා බලන්න, මෙන්න විදේශිකයන්ගේ ක්ලබ් එකක් ලස්සනට හදලා තියෙනවා, උපකරණවල් අඩු මිලට හදලා තියෙන්නේ කියලා. This is a completely man-made gym. Let me show you. Come. لأول مرة بالكويت من المهبولة تحديدا مثل ما انتم شايفين الجيم هون برا. جيم اوت دور. جيم فور فري. هذا تمرين شنو؟ هذا تمرين خواصر؟ 16 17 3. Where are you from? From Nigeria. Nigeria. The creativity, huh? This is the pull-up bar. كيف عندك الجو تحت؟ It's 50 degrees outside. Look at the flexibility. 50 degrees outside. Look at the flexibility over here. Can your gym trainer do this? الحرارة 56 بس شوفوا الإبداع. شوفوا كيف عاملين الدمبلز. إبداع. Sir, what is your age? 52. Wow, look at this guy. 52 years, 50 degrees and still exercising. What's your excuse? هون لا بيدوروا على لبس ولا بيدوروا على مظهر ولا بتهمهم المظاهر أصلا. شوفوا كيف عم يتدربوا. درجة حرارة 50. Hats off to all these guys. Most of them are bachelors. They don't need any fancy equipment, but they get the job done. නෑ ඊර්ෂ්‍යාකාරී කහලා තියෙන්නේ. මගේ ගේ ළඟත් ඉඩමක් තියෙනවා. මම ඒකත් දැන් වට කරලා ඒකේනුත් වැටක් ගහලා මෙන්න මේ වගේ ග්ලබ් එකක් හදන්න යන්නේ.
දැන් එයාලට පුළුවන් නම් අපිට ඒ බැරි. මෙන්න ඉරිසියාකාරයෝගේ කතාව. අභ්‍යන්තරකට අමාත්‍යාංශයට මෙන්න මේක පවරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඉස්සරහට අර මහබූලා ක්ලබ් අතන පාරේ අයිනේම පත් කරලා තියෙන ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරයි මහනගර සභාවෙන් ඇවිල්ලා බලන්න වර්ණ. මොකද්ද මේ පොත? මොකද්ද මේ මෙතන ලියලා තියෙන්නේ? මොනවද මේක? මේක තමයි මහජන බල අධිකාරිය. මේක මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය. මෙතන මේ පොතේ ලියලා තියෙන්නේ 2015 අංක 68 දරන ගෘහ සේවක නීතිය සහ ගෘහ සේවකවන් සම්බන්ධයෙන් 2015 අංක 68 දරන නීතියේ විධායක රෙගුලාසිවල 2022 ඇතුළු අංක 22 දරන අමාත්‍ය තීරණය. 2022ට මේක නැවත අලුත් කරලා තියෙනවා. කවුරු හරි දන්නවද? කවුරු හරි කිව්වද? මෙන්න මේක ලබා දුන්න නිලධාරියාටත් පින් සිද්ධ වෙන්න. විශේෂයෙන්ම මෙතන තියෙනවා ආර්ටිකල් 27 සහ 28 තියෙනවා. වගන්තිය 27 සේවායෝජකයා එකග වූ වෙලාවට වැටුප් ගෙවීමට ප්‍රමාද වන්නේ නම් නියමිත වේලාවට වැටුප් නොගෙවන සෑම මාසකම කුවේටි ඩිනාර් 10ක මුදල ගෘහ සේවකයාට ගිවිවේ යුතුයි. වගන්තිය 28 අතිකාල වැඩ සඳහා, අතික කාල වැඩ සඳහා, ඕවර් ටයිම් අධික කාල වැඩ සඳහා ගෘහ සේවිකාවට වන්දි ගෙවීමේ සේවා යෝජකයා ප්‍රතික්ෂේප කරන්නේ නම් සේවා යෝජකයාට එරෙහිව ගෘහ කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණෙල්ලක් ඉදිරිපත් කිරීමට පසු ගෘහ සේවිකාවට අයිතියක් ඇත මෙම පැමිණිල්ලක් යොමු කිරීමට පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් පසු කොන්ත්‍රාත්තුවේ එකග වූ වැටුප් මෙන් දෙගුණයකට නොඅඩු සාධාරණ වන්දියක් ගෙවීමට දෙපාර්තමේන්තුව විසින් සේවා යෝජකයාට බැඳී සිටිය හැකිය. ඒ කියන්නේ ඔබගේ හාම්පුතා ඔයාට මාසික වැටුප් සාමාන්‍යයෙන් ඔයාට මම 10 වෙනිදා වැටුප දෙවනවා කියලා එයාලා කියනවා. නැත්නම් පළවෙනිදා වැටුප දෙවනවා කියලා කියනවා. 30 වෙනිදා වැටුප දෙනවා කියලා කියනවා. ඒ දිනේට දුන්නේ නැතුව තවත් පරක්කු කරුත් දිනා 10ක් වැඩිපුර දෙන්න ඕන ඔයාට ඊළඟ පාර දෙනකොට. ඒ වැටුප දෙනකොටම දිනා 10ක් වැඩිපුර දෙන්න ඕනේ. තව ඒ වගේම වගන්දිය 28. ඒක කියලා තියෙන්නේ ඔබගේ හාම්පුතා ඔයාට ලබා දීපු කාලය. ඔබගේ කාලේ දැන් ඔයාට පෑ 10යි වැඩ කරන්න ඕනේ කියලා ඔතන සඳහන් කරලා තියෙනවා වාගේ කොන්ත්‍රාත්තුවේ. ඒ කාලේ ඔයා තවත් එයා පරක්කු කරුවොත් එයා තවත් ඒ කාලය වැඩි කරුවොත් ඔයාට පෑ 12ක් වැඩ කරන්න පෑ 14ක් වැඩ කරන්න ඕනේ කියලා එහෙම කිව්වොත් එයාට එරෙහිව ඔයාට පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඒ පැමිණිල්ල අනුව මාස දෙකක වැටුපක් සාධාරණ වන්දියක් ඔබට දිය යුතුයි ඔයාගේ හාම්පුතා. වගන්තිය 23 මේක තමයි විශේෂයෙන්ම අපිට වටින්න එකක්. මොකද්ද? end of service අවසානයේදී, සේවා අවසානයේදී, කොන්ත්‍රාත්තු අවසන් වෙනකොට ඔබගේ සෑම වසරකම මාසික වැටුප සඳහා වෙන් කළ යුතු සේවා අවසන් කාලයේදී සේවා යෝජකයා ගෙවිය යුතුයි සේවකයාට මාසික වැටුපක් වසර එකක කාලයකට. එතකොට අපි අවුරුද්දක් වැඩ කරොත් අපිට මාස එකක වැටුප. දැන් සාමාන්‍යයෙන් ඔබ ගන්න කීයද පඩිය? ඒ පඩියෙන් එකපාරක් දෙන්න ඕනේ ඔයාලට අවුරුද්දට. අවුරුද්දට මාස එකක වැටුපක් දෙන්න ඕනේ. අවුරුදු දෙකයි නම් මාස දෙකක වැටුපක්. අවුරුදු 5යි නම් මාස 5ක වැටුපක්. අවුරුදු 10යි නම් වසර 10ක වැටුප. මාස 10ක වැටුපක්. එතකොට බලන්න මෙන්න මේ පොත. මේ පොත් තියෙනවා මෙන්න මේ
පොත ඇතුළත් කරලා තියෙන්නේ මේක සඳහන් කරලා තියෙන්නේ මේ සියලු දේම මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරියන් නිකුත් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි මම නම් කියන්නේ මේක ඉල්ලීමක් කරන්න අපි හැමදාම නිලධාරීන්ට බැනලා හරියන්නේ නැහැ. නේද? අපි යන්න ඕනේනේ ගිහිලා නිලධාරින්ගෙන් කියන්න ඕනේ අපිට මේකට සාධාරණයක් ලබා දෙන්න මහත්යෝ කියලා. අපි එක්කගෙන යන්න මේ කම්කරු ආයතනයට කියලා. එක්කෙනෙක් දෙන්නෙක් 10 දෙනෙක් 100 දෙනෙක් ගියා නම් අනිවාර්යෙන් අයියෝ මේ මොන කරදරයක් තබ්බා මේ ගන්න වීඩියෝ එකක් එන්න ගියන කැමරාව තානාපතිවරයා හරි අතලෙන්න නිලධාරියා හරි මෙන්න අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කතා කරන්නේ කොහෙට එන්න සියලු සේවා ආයෝජකයන්ට මේ අපි ඉල්ලීමක් කරනවා අපේ ගොසේවිකාවන්ට මෙන්න මේ කොන්දරාතේ අත්සන් කරලා තියෙනවා මෙන්න ඔයාලා අත්සන් කරලා තියෙන්නේ මෙන්න මේක මේ අමාත්‍යාංශය දරන නීතිය මෙන්න මේක කෙටුම්පත ඇතුළත් කරලා තියෙනවා ඔබ ගෙවිය යුතුයි අපේ ශ්‍රී ලාංකික කම්කරුවන්ටත් මාසික වැටුපක් වසර එක අවසානයේදී දෙන්නේ 3 දෙනෙක් නෙමෙයි 100 200 කරදර කරන දැන් ලක්ෂ ගාන 50000 ගාන 5000 ගාන ඉන්න මිනිස්සු ඔක්කොම එකතු වුණාම දැන් මෙයාලට කරදර වැඩි නේ එතකොට නිලධාරි මොකද කරන්නේ කෙලින් මේක ප්‍රකාශ කරනවා එතකොට වැඩේ ඉවරයි මේක ඔයාලත් ගණන් ගන්න ඕනේ කොහෙද එන්නද පඩිය දෙන්න නැති මිනිස්සු හරි වෙලාවට ඕකටත් නීතිය තියෙනවා දැන් අර අම්මන්ඩි කෙනෙක් වීඩියෝ දාලා තියෙනවා තව එකෙක් හරියට විලාවට පඩියවත් දෙන්න නැහැ කොහෙද මේවා ගන්න ඉතින් ඒකටත් නීතිය වෙනම තියෙනවා හරි වෙලාවට පඩිය දුන්නේ නැත්නම් වෙනම දිනා 10ක් වැඩිපුර දෙන්න ඕනේ හරි විලාවට දැන් සාමාන්‍යයෙන් පෑ 10යි වැඩ කරන්න පුළුවන් කියලා තියෙනවා එතකොට පෑ 12 පෑ 10 මේ 13ක් පෑ 24ම වැඩ කරනවා නම් මාස දෙකක වැඩිපක් ගන්න පුළුවන් නීතිය තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්නත් පුළුවන් ඒක ඉල්ලන්න ඕනේ සාධාරණයක් ඉල්ලන්න ඔයා ගියාද අනිවාර්යෙන් මේක තානාපති කාර්යාලයේ තමයි උත්තර දෙන්න ඕනේ ඔව් උත්තර දෙයාලා දෙනවා ප්‍රශ්න කරේ කවුද කවුද ප්‍රශ්න කරන්නේ මම YouTube එකෙන් වීඩියෝ දානවා බනිනවා හරිද එච්චරයිද යන්න ඕනේ ගිහිල්ලා ප්‍රශ්න කරන්න ඕනේ ඉල්ලන්න ඕනේ අපේ අයිතිය ඉල්ලන්න ඕනේ එතකොට තමයි අපිට ලැබෙන්නේ හැමදාම නිලධාරින්ට මෙල්ල හරියන්නේ නැහැ කවුද ආවේ අපි ළඟ එවිල්ලා නීතියක් කරලා දෙන්න මේකට අසාධාරණයට සාධාරණයක් ලබා දෙන්න කියලා කවුද ඉල්ලුවේ කට පියාගෙන ගිහිල්ලා වීඩියෝ දානවා නැත්නම් ලංකාවට යනවා එහෙම හරියයිද මෙන්න දැන් ඔබ දකින්නේ ඔක්කොම තියෙන අපේ පහසුකම් ටික තමයි ඒක තියෙනවා අපිට. නමුත් ඒක ලබා දෙන්න අපිත් ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ ලබා දෙන්න අපේ නිලධාරීන් උත්සාහ කරවන්න ඕනේ. ඒ වගේම තමයි තව දෙයක් මට අහන්න කැමති. දැන් බීරෝ ගෙවනව නේද? ඉන්ෂුරන්ස්. බීරෝ ගෙවනව නේද ඔයාලා? ඒ බීරෝ ගෙවන්නේ මොකටද? බීරෝ ගෙවන්නේ මොකටද? දැන් මෙච්චර කාලෙකින් අපේ මිනිස්සු කොච්චර දෙනෙක් අත්පායක ඇඩීලා අසනීප වෙලා විශ්‍රාම තත්ත්වයටත් ගිහිල්ලා ලංකාවට ගිය මිනිස්සු කොච්චර දෙනෙක් නම් ඉන්නවද? ඒ අයට ලැබුණ සාධාරණේ මොකද? එයාලට මොනවද ලැබුණේ? එයාලට මොන හරි ලැබුණාද? මොන හරි සාධාරණයක් තියෙනවද? මොන හරි මුදලක් වන්දියක් නැත්නම් මේ කකුල අතපය කැඩිච්ච මිනිස්සු කකුල වෙන් කරලා අත වෙන් කරලා එහෙම බොහෝ දෙනෙක් ගිහින් තියෙනවා. එයාලට ලැබුණේ මොනවද? මං හිතන විදිහට කවුරුවත් මේම මට මේ මෙහෙම ලැබුණා මේ මම අතපය කැඩලා ගියා මට මෙන්න මේ දැන් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් පත් කරලා දීලා තියෙනවා බීරෝ එකෙන් කියලා එහෙම කවුරු හරි වීඩියෝ එකක් දාලා දැකලා තියෙනවද අලුතර මේ තියෙන සමෘද්ධි එකත් කපලා දැම්මා ඒක තමයි මම නම් දකින්න අහන්න හම්බුනේ මට නම් අපි හැමදාම ගෙවලා එනවා ගෙවනවා බීරෝ ගෙවනවා ඉන්ෂුරන්ස් ගෙවනවා මොනවත්ද ගෙවන්නේ ඒක ගෙවන්නේ හේතුව මොකද ඒකෙන් තියෙන ප්‍රතිඵලය මොකද අඩුතරමේ එම්බසියෙන් ටිකට් එකක් දාලා දෙන්න ඕනේ. ඒකට බීරෝ එකක වෙන්න ඕනේ. බීරෝ අනිවාර්යෙන් එකක වෙන්න ඕනේ අපිට ටිකට් පතක් දාලා දෙන්න. ටිකට් එකක් දාන්න විදිහක් නැත්තම්. එම්බසියේ දැන් හාමුදා විසින් පහර දීලා හරි මොන හරි දෙයක් වෙලා එයා එම්බසියට වෙලා ඉන්නවනම් එයාලට කණ්ඩ දෙන්න අනිවාර්යෙන් බීරෝ ගෙවන්න ඕනේ. එයාලට ආහාර වලට වෙනම ගෙවන්න ඕනේ. නවතාතෙන් ඔතන එම්බසිය නැත්තම් වෙනම නවතාතෙන් අරන් දෙනවනම් ඒකට ගෙවන්න ඕනේ. බීරෝ ගෙවන්න ඕනේ. බීරෝ බෙන්දලා නේද අපි එන්නේ. එතකොට මේකට සම්පූර්ණ වගකීම බීරෝ. විදේශකට අමාත්‍යවරයා. ඊළඟට තමයි එම්බසිය. එතකොට එම්බසියෙන් එම්බසියනොත් ඉල්ලීමක් කරන්නේ බීරෝ වලින්. බීරෝ ෆොරින් මිනිස්ට්‍රි බීරෝ තියෙනවනේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය තමයි අපිට ගෙවන්න ඕනේ. එම්බසියට ගෙවලා එම්බසි මාර්ගෙන් අපිට ගෙවන්න ඕනේ. නමුත් මේ දේවල් සියලු දේම අපි අනිවාර්යෙන්
එකක වෙලා උත්සාහ කරන්න ඕනේ. සමහර ගොන් හරක් කියන කතාවල් අහගෙන තවත් ඔයාලා ගොන්නු වෙන්න එපා, ගොනා වෙන්න එපා, ඔය බය වෙන්න එපා, ඕවා ඉල්ලන්න යන්න එපා, ඕවා දෙන්න නෑ. මට ඇත්තටම මේ වගේ කතාවල් අහනකොටම පපු හිතපපු පිච්චෙනවා. ඉතින් මොනව කරන්නද? ඇයි යන්නේ? අපිට තියෙන අපේ අයිතිය ඉල්ලන්නේ ඇයි? බය වෙන්න ඕනේ, නිහඬ වෙන්න ඕනේ. මම නම් කියන්නේ නිහඬ වෙන්න එපා. අපේ අයිතිය අපි ඉල්ලන්නේ, වෙන කාගේවත් මුදල් නෙමෙයි. අපිට ලැබෙන්න තියෙන මුදල් තමයි අපි ඉල්ලන්නේ. දැන් බෝනස් වෙටපක් කියන්නේ ඒක අපිට ලැබෙන්න තියෙන එකක්. ඒක මම නිරන්තරයෙන්ම කියනවා, ඒක අපිට විතරක් නෙමෙයි දෙයනේ, අපේ ලංකාවටත් වටිනවා. මේ අවස්ථාවේදී බලන්න හැමෝම වසර දෙකක් අවසන් වෙනකොට ඩිනර් 200 250 300ක් කියලා යවනවනම් කොච්චර ගාණක්ද? එතකොට මේක මේ කුවේට් වලට විතරක් නෙමෙයිනේ, සෞදි තියෙනවා, ඕමාන් තියෙනවා, බහරයින් තියෙනවා, කටාර් තියෙනවා, ඩුබයි, සියල්ම රටවල් වල තියෙනවානේ. එතකොට ගෘහ සේවිකාවන්ට විතරක්ද නැහැ, ෂූන් වල ඉන්න අයටත්. එයාලට වසරකට දවස් 15ක් කියන්නේ අවුරුදු දෙකකට මාස එකක වැටුපක්. ෂූන් වල ඉන්න අයට, ගෘහ සේවිකාවන්ට මාස දෙකක වැටුපක්, රියදුරන්ටත් මාස දෙකක වැටුපක්, ෂූන් වල වැඩ කරන අයට මාස එකක වැටුපක් ගෙවන්න ඕනේ වසරයකට. ඉතින් බලන්න සම්පූර්ණ මේ මුළු ගල්ෆ් කලාපෙම ඉන්න කම්කරුවන් අපේ ලංකාවට මේ ගාන එවනවා නම් කොච්චර වටිනවද කියලා කල්පනා කරන්න. අවසන් වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දන්න තියාලුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සියලු දෙනාටම දෙවි පිටයි.